මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාටවලින් මතින් ඕනේ නව ක්ලෝගාල් මේ 2013 අංක 12 දරන මුදල් පනතේ 14 වෙනි වගන්තියෙන් බැංකු මූල්‍ය ආයතන සහ රක්ෂණ සමාගම් විසින් බදු ගෙවන්න පෙර ලාභයෙන් 1% ගානේ මේ බද්ද වශයෙන් ගෙවලා තියෙනවා. දැන් එතකොට මේ මුදල තියෙන්නේ කොහෙද? මහ භාණ්ඩාගාරයේ මේ එකතු වෙච්ච මුදල තියෙන්න ඕනේ. 2013 ඉඳන් මේ දක්වා මේ බද්ද අහෝසි කළාද කියලා මම දන්නේ නැහැ. මේ ආණ්ඩුව ඇවිල්ලා මේ ගොවියාගේ යහපත වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජය ආපදාවට පත්වෙන ගොවීන්ට වන්දි ගෙවීම සඳහා සාමාන්‍ය ජනතාව මත බරපටවන් නැතුව ඉතාම විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණයක් යට තමයි මේ බද්ද පනවලා තියෙන්නේ. දැන් මහින්ද මාත්‍ය ඇති කරපු අරමුදලෙන් යාපාලනයේ යටතේ විපතටපත් වෙච්ච ගොවීන්ට වන්දි ගෙවීම සඳහා මේ අරමුදල පාවිච්චි කළා. සේනා දලබු වදුර තුලින් හානියටපත් සියලුම ගොවීන්ට ෂණිකව වන්දි ගෙවන්න අපව ඔවුන්ට නැගිටින්න පුළුවන් තත්ත්වය ඇති කරන්න. මේක ඉතාම සාධාරණ ඉල්ලීමක් අපේ. ඒ නිසා ලාභ ලබන බැංකු මූල්‍ය ආයතන රක්ෂණ ආයතන වලින් තමයි 1% කරන් මේ අරමුදල හදලා තියෙන්නේ. ඒ අරමුදල පාවිච්චි කරන්න මේ සඳහා කළ යුතු වෙන්නේ පනත සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ. මේ යටතේ 15 වෙනි වගන්තියේ තියෙනවා මුදල් අමාත්‍යවරයාට පුළුවන් ගැසට් නිවේදනයේ සංශෝධනය කරන්න. දැනට වී වගාවට පමණයි මෙහෙම ගෙවන්න කියලා තියෙන්නේ. මුදල් ඇමතිවරයාට මංගල සම්රවීර මැතිතුමාට හෙට මේ ගැසට් නිවේදනයේ වෙනස් කරන්න පුළුවන්. සේනා මේ දනබු වදුර නිසා හානියටපත් ව්‍යසනයටපත් ගොවීන්ට වන්දි ගෙවීම සඳහා 2013 අංක 12 දරන මුදල් පනතේ 14 වෙනි වගන්තියේ තියෙන විධිවිධාන වලට අතිරේකව මේ වදුර සඳහාද වන්දි ගෙවන්න යොදාගත හැකිය කියලා ගැසට් නිවේදනයක් පළ කරන එක විතරයි තියෙන්නේ. එතකොට ඒ බද්ද පනවපු අරමුණ අනුව ඒ බද්ද ප්‍රායෝගිකව මහජන යහපත වෙනුවෙන් යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා.